ආයි බෝවන් ඉෂණ හෙට්ටිය රච්චි ප්‍රබෝවිංස් යුටියුබ් චැනල් එකට ඔකොල සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔකොලන්ට කියලා දෙන්න යන්නේ රසම රස මාළු බෙදුමක් ගෙදරදී පහසුවෙන් හදාගන්න පුළුවන් ආකාරයක්. තාමත් ඔකොල්ල මගේ යුටියුබ් චැනල් එක ඉෂණ හෙට්ටිය රච්චි ප්‍රබෝවිංස් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි දැන් බලමු මේ රසම රස මාළු බෙදුම ගෙදරදී පහසුවෙන් හදාගන්නේ කොහොමද කියලා. මම කිව්වේ බෝල මාළියක් තමයි අදාගත්තේ. හොඳට පිටිගසාගෙන හොඳට සෝදගත්ත මේ විදිහට ඔකලන්ට පේනවා ඇති. ඔකලත් හොඳට මාළු ටික සෝදගන්න ඕනම වර්ගයක මාළුවෙක් ඔකලන්ට යදාගන්න පුළුවන් මේ සඳහා. ඊට පස්සේ මම මාළු පිටි ටික මැටි හට්ටියක දාලා මේ විදිහට ගොරක එකතු කරගන්නවා. ගොරක කෑලි 3-4ක් මේ විදිහට එකතු කරගත්තා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට මේසලුණු යොදා ගන්නවා, කහ කුඩු, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු ඔකොල්ලොත් මේ විදිහට යොදා ගන්න. අවසානයට මම වතුර ටිකක් එකතු කරගන්නවා මේ විදිහට මාළු ටික හොඳට තඹ ගන්න. දැන් මම මේ මාළු ටික තඹ ගන්නයි යන්නේ. මේ විදිහට මැටි හට්ටියකට දාලා ඔකලොත් තඹ ගන්න මාළු ටික. මාළු ටික තැම්බෙන්න විනාඩි 10ක් 12ක් වගේ ගත වුණා. මේ තියෙන අපි තඹ ගත්ත මාළු ටික. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා බිස්කට් කුඩු, ඒ වගේම පාන් පිටි. මෙතෙන්දී මුලින්ම මම බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන පාන් පිටි ටික මේ විදිහට බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා. ඒ වගේම වතුර ස්වල්පයක් මේ විදිහට දාගන්නවා. ඕකල බිත්තර මුකුත් අවශ්‍ය නැහැ මෙතෙන්දී. මම මෙතෙන්දී භාවිත කරන්නේ නැහැ. පාන් පිටි, ඒ වගේම වතුර අවශ්‍ය ප්‍රමාණයට මේසලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මේ තියෙන අපි තඹ ගත්ත මාළු ටික අපි දැන් අර මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත පාන් පිටි මිශ්‍රණය ඔකලට පේනවා ඇති. මේ තියෙන්නේ බිස්කට් කුඩු ටික. දැන් මම තඹ ගත්ත මාළු කෑල ප්‍රවේශමෙන් අරගෙන මේ විදිහට පාන් පිටි මිශ්‍රණයේ හොඳට තවර ගන්නවා. ඔකලට හැන්දක් භාවිතයෙන් ඒ වගේම අතිනුත් පුළුවන්. ඊට පස්සේ මම බිස්කට් කුඩු වල මේ විදිහට අවසානයේ තවර ගන්නවා. මෙන්න මේ විදිහට ප්‍රවේශමෙන් මාළු පිටි ටික පාන් පිටි මිශ්‍රණයේ ඊළඟට බිස්කට් කුඩු වල දවට ගන්න ඕන. මේ විදිහට ඔක්කම පිටි ටික පාන් පිටි මිශ්‍රණයේ වගේම බිස්කට් කුඩු වල තවරගෙන වෙනම භාජනයකට දාගන්න. මෙන්න මේ තියෙන්නේ මම තවරගත්ත මාළු පිටි ටික. ඔකලන්ට පේනවා ඇති හොඳ ලස්සනට තියෙනවා. අපි දැන් යන්නේ මේ මාළු පිටි ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න. තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට අපි මාළු පිටි ටික දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න ඕන. ප්‍රවේශමෙන් ඕකොල්ලොත් ගෙදරදී බැදගන්න. මේ විදිහට ක්‍රමානුකූලව ඕකොල්ලොත් හොඳට රන්වන් පාට වෙනකම් මාළු පිටි ටික බද ගන්න. බලන්න හරිම සුවඳයි, හරිම ලස්සනයි. රන්වන් පාටට තියෙනවා. ඕකොල්ලොත් ගෙදරදී මේ වගේ මාළු පිටි ටික බදගෙන පවුල හැමෝමත් එක්ක රස විඳින්න. ප්‍රවේශමෙන් මේ විදිහට බදගෙන වෙනත් පාචනයකට දාගන්න ඕගොල්ලොත්. මෙන්න මේ තියෙන්නේ අපි අවසානයේදී බැදගත්ත රසම රස මාළු පිටි ටික. බලන්න හරිම ලස්සනයි, ඒ වගේම තමයි හරිම රසයි. ඕගොල්ලොත් ගෙදරදී මේ රසම රස මාළු බෙදුම හදලා පවුල හැමෝමත් එක්ක රස විඳින්න. ඇත්තටම හරිම රසයි.
හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. අපේ රන්මන් පාට රසම රස මාළු බැතුම. ඕනම වෙලාවකදී පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ඉන්නේ නැත්නම් බොහොම ස්තුතියි.